අපි උත්සාහ කරන්නේ ඊළඟ ප්‍රායෝගික පරීක්ෂණය සඳහා ඒ තමයි කතිර අඩපළු මූට්ටු නිර්මාණය කරන්නටයි අපි උත්සාහ කරන්නේ මෙහිදී අපි භාවිතා කරන උපකරණ ටික මම මුලින්ම හඳුන්වලා දෙන්නම් මේ තියෙන අපි වඩු කර්මාන්තයේදී භාවිතා කරන වරක්කලය මේ වරක්කලය මේ ඔයාලා දන්නවා මුළු මට්ටම මේ මම භාවිතා කරලා තියෙනවා මිලිමීටර 150ක් පමණ දිගකින් යුක්ත රීප්ප කොටස් දෙකක් මේ ඔයාලා දකින්නේ වානේ රූල අපිට ඇඳ ගැනීමට අවශ්‍ය පැන්සල තියෙනවා මේ ඇඳ ගැනීමට අවශ්‍ය පැන්සල වෙනුවට ඔයාලට සමහර අවස්ථාවක ඇඳීමේ පිහිය පාවිච්චි කරන්නත් පුළුවන් ඒ වගේම මම මෙතනදී පාවිච්චි කරලා තියෙනවා ජී කරාමයක් පාවිච්චි කරලා තියෙනවා හොඳයි මෙහිදී අපි මුලින්ම සිද්ධ කරන්න මෙන්න මේ යාන්ත්‍රණයයි මේ රීප කොටස් දෙක භාවිතා කරලා තමයි අපි කතිර අඩපළ මූට්ටු නිර්මාණය කරගන්නට ඕන එහිදී මම මුලින්ම සිද්ධ කරනවා මේ එක රීප කොටසක එක කෙළවරක ඉඳලා මම මිලිමීටර 50ක දුරින් ඒ කියන්නේ සෙන්ටිමීටර 5ක දුරින් මම රේඛාවක් නිර්මාණය කර ගැනීම කරනවා. ඒ සඳහා අපිට හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ මේ ඔයාලට තව දෙයක් තියෙනවා කියන්නට මේ ගන්න රීප්ප කොටසේ ඔයාලට අඳීම සඳහා ගන්න ඕන හොඳම මුහුණත තෝරගන්න. හරි? හොඳම මුහුණත තෝරගන්න. එතකොට අපිට ඉතා පහසුවෙන් නිර්මාණය කරගැනීමේ හැකියාව තියෙනවා. හොඳයි මම පැහැදිලි කරන්නම් මේ දීලා තියෙන සටහන තුල ඔයාලට ගන්න පුළුවන් වෙනවා මෙතන ඉඳලා මේ පැත්තට මිලිමීටර 5ක දොරක් මම මුලින්ම සලකුණු කරගන්නම් ඒ සඳහා මම වානේ රූල පාවිච්චි කරනවා එහෙම නැත්නම් මුළු මට්ටම පාවිච්චි කරන්නත් පුළුවන් මෙතන ඉඳලා මම මිලිමීටර 5ක දොරකින් අවශ්‍ය ඒ සලකුණු කිරීම සිදු කරගන්න ලබනවා අනතුරුව මම කරන්නේ මුළු මට්ටම පාවිච්චි කරලා හරි මුළු මට්ටම පාවිච්චි කරලා මම ඒ දුර සලකුණු කරපු ස්ථානෙන් මම අඳ ගන්නවා රේඛාවක් ඊට පස්සේ මම ඒ රේඛාව ඉඳලා මිලිමීටර 5ක දුරකින් ඒ රේඛාව ඉඳලා මිලිමීටර 5ක දුරකින් මම නැවතත් තවත් එවැනිම රේඛාවක් නිර්මාණය කරනවා ඒ සඳහා වලට මුළු මට්ටම පාවිච්චි කරන්නත් පුළුවන් එහෙම නැත්නම් මේ වානේ රූල භාවිතා කරලා සලකුණක් යොදා ගැනීමත් ප්‍රමාණවත් අනතුරුව අපිට මේ මුළු මට්ටම භාවිතා කරලා නැවත වතාවක් මේ කලින් රේඛාවට සමාන්තර රේඛාවක් ඇඳ ගන්න හැකියාව තියෙනවා ඊට අනතුරුව අපි කරන්නේ මේ ප්‍රතිවිරුද්ධ ශීර්ෂ දෙක එකිනෙකට යාවන ආකාරයට අපිට වෙන මේ විකර්ණ දෙක යා කර ගැනීමේ හැකියාවක් තියෙනවා අනිත් කොටස මම මේ විදිහට සලකුණු කර ගැනීම කරනවා ඊට පස්සේ මම කරන්නේ වරක්කලේ භාවිතා කරලා මේ රීප්ප කොටසේ මට අවශ්‍ය මූට්ටුව නිර්මාණය කරගන්නට අවශ්‍ය ගැඹුර තෝරා ගන්න අවශ්‍යයි. තෝරාගත් ගැඹුර මම මේ වරක්කලේ භාවිතා කරලා වලට පේනවා. මේ වරක්කලේ මෙතන පවතින තුඩක් තියෙනවා. මෙනි මේ තුඩ භාවිතා කරලා තමයි මම මේ රීප්ප කොටසේ ඇඳ ගැනීම සිදු කරනු ලබන්නේ. ඒ සඳහා මම මෙනි මේ ආකාරයට මම ඇඳ ගැනීම සිද්ධ කරනු ලබනවා. ඒක අපි මේ ආකාරයට අපි රේඛාවක් ලෙස ඒ සලකුණු කර ගැනීම දකිනවා. අනතුරුව අපි මුළු මට්ටම භාවිතා කරලා මෙතන සලකුණු කරගත්ත මේ කොටස් දෙක ඊට ලම්බකව මෙතන මේ සලකුණු කරගත්ත කොටස් දෙකට ලම්බකව අපි එහෙම නැත්නම් ඒ කොටස් දෙකට අනුයාත ලෙස අපි මෙන්න මේ ආකාරයට පළල පැත්තෙත් අපි සලකුණක් යොදා ගැනීම කරනවා. ඒ වගේම මෙතෙන්ට මෙතෙන්ට අදාළවත් අපි මේ සලකුණු කිරීමම සිදු කරනු ලබනවා. දැන් අපි කරන්නේ මෙන්න මේ කොටස කපා ඉවත් කිරීම කරනවා. මෙන්න මෙතනින් මේ කොටස අපි නියනක් භාවිතා කරලා කියත භාවිතා කරලා මේ ධාර දෙක අපි ඉවත් කර ගැනීමත් නියන භාවිතා කරලා මේ කොටස කපා වෙන් කර ගැනීමත් සිදු කරනු ලබනවා. ඒත් සමගම මෙතන සලකුණු කරපු සලකුණු කිරීමම අපි මේ රීප්ප කොටසේ ඊළඟ එහෙම නැත්නම් ප්‍රතිවිරුද්ධ කොටසටත් අපි නිර්මාණය කර ගැනීමට යාන්ත්‍රණයක් විදිහට අපි ඒකත් යොදා ගන්නවා මෙන්න මේ ආකාරයට.
වරක් කලේ නැවතත් භාවිතා කිරීම අපි සිදු කරනු ලබනවා මේ ආකාරයට. ඔයාලට පේනවා අපි මේ පැත්තට නැවතත් වරක් කලේ භාවිතා කරලා මේ සලකුණු කර ගැනීම සිදු කරනු ලබනවා. මේ ආකාරයට. හොඳයි. මේ නිර්මාණයම අපි අනතුරුව මේ ග්‍රිප් කොටසට සිදු කරනු ලබනවා. හරි. අපි බලමු අනතුරුව කොහොමද මේ නිර්මාණයම මේ කොටස මතත් සලකුණු කරගෙන අපි කරන්නේ මේ කොටස් කපා වෙන් කර ගැනීමයි. අපි සලකුණු කරගත්ත රිප්ප කොටස මත G කලම්පයකට මම මේ කොටස රඳවාගෙන තියෙනවා. අපි දැන් කරන්නේ මේ සලකුණු කරගත්ත රේඛා අත්කියත භාවිතා කරලා ඒ රේඛාව ඔස්සේ කපා ගැනීමයි. නිර්මාණ රේඛා මේ විදිහට සකස් කරගත්තට පස්සේ කැපුම් දාර ඔබට පේනා මෙන්න මේ ආකාරයට. අපි ඊට පස්සේ කරන්නේ නියන ಉಪಯೋಗي කරගෙන රබර් මිටිය සහ නියන ಉಪಯೋಗي කරගෙන මේ රිප්ප කොටසේ අපි මේ කපාගත්ත දාර හරහා මෙන්න මේ අපි පෙන්වන මෙන්න මේ කොටස් හතර ඉවත් වෙන පරිදි අපි නියන භාවිතා කරලා මේ කොටස් ටික අපි ඉවත් කර ගැනීම සිද්ධ කරනවා. ඒ සඳහා දඬු වඬුවකට අපි සවි කරගත්ත මේ රිප්ප කොටස මත මෙවන් නිර්මාණයක් අපි සිද්ධ කරනවා. හරි. ඔබට පේනවා මෙන්න මේ ආකාරයට එක රිප්ප කොටසක මේ කට්ට කොටස නිර්මාණය කරගන්නට අවශ්‍යයි අපි මූට්ටුව නිර්මාණය කරන්නට මත්තෙන්. මේ විදිහටම අපි ඉතිරි රිප්ප කොටසෙත් මේ නිර්මාණයම අපි සිද්ධ කරනවා. අවසානයේදී ඔබට ලැබුණ මේ රිප්ප කොටස් දෙක භාවිතා කරලා අපිට අඩපළු මූට්ටුව නිර්මාණය කරගැනීමේ හැකියාව තියෙනවා මෙන්න මේ ආකාරයට. ඔබට මේ ආකාරයට අඩපළු මූට්ටුව නිර්මාණය වෙලා පවතිනවා දකින්න හැකියාව තියෙනවා. සරල නිර්මාණයක්.